මෙවර මහකන්නේ වීඑස්සනු නෙලීම මේ දිනවල සිදුවනවා. Nova Dulux Pentalite Hygiene Plus. මෙවස් වන්න ගැනීමේ පාරම්පරික විශ්වාසය. වීමිලදී ගැනීම මෙවන විට ක්‍රියාත්මක විය යුතුවත් තවමත් ඒ සඳහා රජයට නිසි සැලැස්මක් නොමැති බවට ගොවි සංවිධාන හා සහල් නිෂ්පාදකින්ගේ සංගම් චෝදනා කරනවා. ඉදුලි බිල වැඩි වෙලා තියෙනවා, ඉන්ධන මිල වැඩි වෙලා තියෙනවා, ශ්‍රමයේ මිල වැඩි වෙලා තියෙනවා. මේවා කිසිම දෙයක් සැලකිල්ලට ගන්නෙ නැතුව තමයි කුෂිකර්ම මාත්‍යංශයේ ඉයල ඇතැම් නිලධාරීන් සීත කාමර ඇතුලේ ඉඳලා ටයිකෝඩ් දාගෙන කුඹුරකට ඒ පැත්තකට බහින්නේ නැතු ඒ පිළිබඳව විධිමත් විදියට නිරීක්ෂණයක් කරන්නේ නැතුව නියාමනයක් කරන්නේ නැතුව තමයි වී වලට සාතික මිලක් නියම කරේ. කලට වෙලාවට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ටික වෙන් කරගන්න බැරි වුණා කුෂිකර්ම මාත්‍යවරයා ඇතුළු අදාළ බලධාරීන්ට. මෑත ඉතිහාසයේ පළවෙනි වතාවට රජයේ සම්පූර්ණයෙන් වී මිලදී ගැනීමේ ක්‍රියාවලියෙන් අයින් වෙලා ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයේ යටතේ පළ කරලද ගැසට් නිවේදන දෙකක් තුල ලංකාවේ සහල් මිල හිර කරලා දාලා තිනවා. අපි දන්නවා දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයෙන් ගිහිල්ලා අවුරුදු දෙකකට කිට්ටු කාලෙකුත් ගත වෙලා එතුමා ගියපු කාරණා ගැන පොතකුත් ලියලා ඉවරයි. හැබැයි එහෙම තියෙද්දි තවම ලංකාවේ සහල් වෙළඳපොළ හිර කරලා දාලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව. එහෙනම් අපි ආණ්ඩුවට කියන වහාම මේ පර්ණ ගැසට් නිවේදන තුන ඉවත් කරගන්න පුද්ගලික අංශයේ විසින් ගෙවෙමින් පවතින වී මිල මත පදනම්ව නව සහල් මිල ඇතුළත් ගැසට් නිවේදනයක් වහාම පළ කරන්න. කෙසේ වෙතත් විශ්ව භාර මාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ වී මිල දී ගැනීමේ කටයුතු හෙට දිනේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. මුදල් අමාත්‍යාංශ ලේකම්තුම ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඉන්න ඔයගොල්ලෝ ඉතින් ඉන්නේ මෝල් කාර්යොත් එක්ක මේ වැඩේ කරන්න පුළුවන් කියලා. බිලියන 9ක සල්ලි වෙන් කළ තියෙනවා වී මෝල් වලට කියලා. මේක සාර්ථක නැtei කියන එක මම එදත් කිව්වා අදත් කියනවා. අද අපිට අවශ්‍ය සල්ලි ටික නැහැ. නමුත් මම මේ පිළිබඳව කැබිනට් පත්‍රිකා මාස ගානක ඉඳලා දාලා තියෙනවා. ලබන සතිය අපිට මුදල් ලැබෙන්න බව දැනගන්න තියෙනවා. ඒ ලැබුණම රට පුරා වී මිල දී ගැනීමේ කටයුත්තට අපි මැදිහත් වෙනවා. ලබන සමුදම වෙනකොට අපි සුළු වශයෙන් අපේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අපේ තියෙන මුදල් ටිකකින් අපි පටන් ගන්නවා. මම දන්නා මේක දැන් දැනගත්තු ගමන් ඔන්න කට්ටියේ මාධ්‍ය සාකච්ඡා තියෙනවා. විශේෂයෙන් මේ ජනතා අයිති පෙරමුණ හරි දක්ෂයි ඒකට. ඒගොල්ලෝ කිසිම යෝජනාවක් අද වෙනකන් ගොවියාගේ මට දීලා නැහැ. වැඩ බකල් කරන්න, කඩාකම්පල් කරන්න ඒගොල්ලෝ බොහොම දක්ෂයි. බොරුවට අටවගෙන ඉන්න ගොවි සම්මේලන උනත් කමක් නැහැ ඉල්ලුවොත්. මම එයාට අවස්ථාව දෙනවා සාකච්ඡා කරන්න. මේ අතර වෙළඳපොලේ බීලුණු මිල ඉහළ කොස් තිබෙනවා. උත්සව සමය අසන්නේ මිලස පාරිභෝගික ද්‍රව්‍ය බිල ඉහළ යාම දරාගත නොහැකි බවයි ජනතාව පවසන්නේ. තෙල 250ට තිබිච්ච බීලුණු දැන් 580යි. දැන් 600නේ කිලෝ එක. බීලුණා කිලෝ එක 600ක් කියලා. पाकिस्तान लून वाले मिले रुपया पांसी पना पांसी हटाई चाइना लून वाले मिले රුපියල් 500ක් ඉහිල ගියා. ඒකට කොහොමද කපාරටම මේ මිල ගණන් හිවේ වෙන්නේ? වහාම රටට කියන්න ඕන බීලුණු වල මිල වැඩි වුණ හේතුව මොකද්ද කියන එක. මොකෝ වැස්සද, පැව්වද, හෙන ගැව්වද, වෙන හදිසි අනුතුරක් ආවද, මොකෝ දෙකපාරට මිනිස්සු කොමා වුණාද? මෙතර අනුරාධපුර උතුරු පානීය ජල ව්‍යාපෘති යටතේ මහ කනදරාව වැවේ ජල පිරිපහදු ව්‍යාපෘතියක් පසුගිය 15 වෙනිදා ජනතා අයිතියට පත් කෙරුණා. කෙසේ වෙතත් ප්‍රදේශයේ ගොවින් පවසන්නේ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් මහ කනදරාව ජලාශයේ ජලය අඩු වී ඇති බවයි. මහසෙන් රජතුමා මේ වැර හැදුවේ කුෂිකර්මාන්තයට. ඒ නිසා මෝඩ තීන්දු తీරන අරන් කුෂිකර්මාන්තයට දෙන මහත්දී දෙන වතුර ටික කොහොමරවත් ගන්න දෙන්න බෑ. ජල පවිත්‍රාගාරය ආරම්භ කරලා අද වෙද්දී හොරව් සම්පූර්ණම නතර කරලා අදට දින 20යි. ගොවියට වහකන තත්ත්වයට පත් වෙන්න වෙලා තියෙන මහකනදරාව ජලාශය යටතේ මීට පෙර කුඹුරු අක්කර 8500ක් පමණ වගා කළද මෙම ජල පිරිපහදු ව්‍යාපෘතියෙන් පසු වගා කළ හැකි කුඹුරු අක්කර 4000ක භූමි ප්‍රමාණයක් පමණක් බව වරිමාර්ග දෙපාර්තමේන්තුවද පවසන බවයි ගොවින් පෙන්වා දෙන්නේ. මේ අතර ජලගලම් නිම්න ජාතික උද්‍යානයේ සිටින වනාලින්ට හිඟයකින් තොරව ජලය ලබා ගැනීමට දිව්ලාන ඇලහරහා ඉදිකළ අමුණ හේතුවෙන් තමන් කඩුව දිව්ලාන විල්ලුව ප්‍රදේශයේ කුඹුරු අක්කර 700ක් පමණ ජලයෙන් යට වී තිබෙනවා. මේ හේතුවෙන් ගොවිතැන් කටයුතු වලට බාධා එල්ලමන පවයි ගොවින් පෙන්වා දෙන්නේ. මේ ආරු තුනේ මේන වතුර මෙතනින් තමයි පහත් වෙලා යන්නේ. උඩ බැම්මක් ගැදුවම මේ වතුර කොහොමද යන්නේ? දේ ඒවා ඔක්කොම මේ පිරලා පේන්නේ. ඊට එහා ගියාම තවත් ගොඩක් කුඹුරුට වතුරින් තියෙනවා වතුරට. තව මාසයක් යනකොට අපි යල පටන් ගන්නවා. ගැටි අපිත් එක්ක සාකච්ඡා කරා නම් ඊට වඩා හොඳට ඒක කරන්න දෙබ්බා. පැටියාගේ සම සොයන් තියෙනවා. නව ප්‍රයාස් විශේෂඥ විශ්වාසය සමගින්.